දෝනි පර්වතය මේ ඔක්කොම දුර්ග. එනිසා මාගගේ සේනා වුණත් ඔවුන් කේරල කුලි හමුදාව. ඔවුන්ට තේරෙන්නේ අපේ භූෂමතාව. හරි. එනිසා ඔවුන් වුණත් මේ මේ තැන්වලට ඇවිල්ලා මේ අයට කෙලින් පහර දෙන්න ඔවුන්ට කොයිතරම් ධෛර්යයක් තිබුණද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට පේන ඔවුන්ට එහෙම ධෛර්යයක් තිබුණේ නැහැ කියන. එතකොට මම කිව්වා මේ මේ අර විකේන්ද්‍රණය වුණු දේශපාලන න්‍යෂ්ටි. ඒ කියන්නේ තැන් තැන්වල ගොඩනැගිච්ච ප්‍රාදේශීය පාලන බලය අයිති කරගත්ත නායකින් කිහිප දෙනෙක් ගැන අපිට මේ අවස්ථාවේදී පේන්න තියෙනවා. Unlimited history. අපේ ජාතික කතාව. යලිත් අපි අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන සමග අපේ 129 වෙනි වැඩසටහනේ දෙවෙනි කොටසයි මේ ආරම්භෙන්නේ. ඒකම අපි බලන අය අපේ YouTube නාලිකාව ඔස්සේ අපිව බලාගෙන ඉන්න අය අන්ලිමිටඩ් හිස්ටරි ඔබට පුළුවන් YouTube එකෙන් ඔබට මගේ අරනවා නම් අපිව අහගෙන ඉන්න කට්ටියට කියන්නේ YouTube එකට ගිහිල්ලා අන්ලිමිටඩ් හිස්ටරි කියලා ටයිප් කරන්න 129 වෙනි වැඩසටහන 129ක් ඔබට නොමිලේම අහන්න බලන්න කියන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වැඩසටහන YouTube වලින් ඔබ බලනවා නම් අඩුම ගානේ මොකක් හරි සලකුණකින් අපිට ප්‍රතිචාරයක් දක්වන්න ඒක අපේ බොහොම සානුකම්පිත ඉල්ලීමක්. සර් දැන් අපි අපේ කතාවට එන්න ඉස්සෙල්ලා මේ සර්ගේ විශ්වවිද්‍යාලෙන් නොබෙල් ටෑග්ගට නියම වුණු අර නියෙන්ඩතාල් මානවය ගැන ජාන පරීක්ෂණය කරපු පාබෝ ස්වාන්තේ පාබෝ ගැනනෙස අපි කවුරු හරි ඒ පිළිබඳව දැනගන්න ඕන නම් 128 වෙනි වැඩසටහනේ පළවෙනි කොටස තනිකරම මේ නොබෙල් ටෑග් පිළිබඳව සහ ඔහුගේ පරීක්ෂණය පිළිබඳව මේ මානව පරිණාමය අපි හෝමෝසේපියන්ලට එන්න ඒ එන මග පිළිබඳව ඔහු එතනින් නියන්දතල්ලගෙන් බෙදිලා ගිහිල්ලා ආපු එකේ ජාන සංයුතිය ගැන තමයි අපි ඔහුගේ පරීක්ෂණ ගැන කතා කරා. ඒ ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් මම මේ කියන්න හැදුවේ සර් මේ ඔහුගේ ආයතනයේ මැක්ස් ප්ලැන්ක් ආයතනයේ දැන් නොබෙල් ආයතනය මේක නිවේදනය කරනවානේ ඔන්න පාබෝට මේ පාර නොබෙල් ටෑග් හම්බුණා කියලා. ඒක දැනගත්ත හැටිය පාබෝගේ ගෝල බාල පාබු අරන් ගිහිල්ලා ආයතනේ වටේ දිනන පොකුණක් පොකුණට අල්ලලා විසි කරනවා. මේ අපි බලන් ඉන්න කට්ටියට ඒ ඡායාරූප බලන්න පුළුවන්. පාබු නොබෙල් ටෑග් ගන්න ඉස්සෙල්ලා හොඳට නාගත්තා. නෑ මම මේ කල්පනා කරේ මේ මහාචාර්යවරු සහ ගෝලයෝ අතර තියෙන ඒ කියන්නේ ඔවුන් එකම ජීවිතයක්. මම මේ ඔබතුමා ඉස්සරහින් ඉන්න කෙනා නෙමෙයි. මම ඔබතුමා ගැනීම වලට ගියාමත් දකලා තියෙන්නේ එහෙම තමයි. ට්‍රැක්ටරේ නැගලා ඒ ළමයි එක්ක කාගෙන බීගෙන හොඳට කාමරයක ඉන්න තියෙද්දි චදුරක් දාලා ඉඳගෙන මේ එහෙම කරොත් තමයි සර් හරි ප්‍රතිඵල ගන්නත් පුළුවන් නේද? නෑ මෙහෙමයි. ඕනෑම විශිෂ්ට ස්වගැනීමක් කරන්න පුළුවන් වෙන්නේ සාමූහික ව්‍යායාමයක ප්‍රතිඵලයක් හැටියට. හැම කෙනාගේම ශ්‍රමය එක එක මට්ටම් වලින් ලබා ගැනීම අවශ්‍යයි. අනික දුෂ්කර අවස්ථාවල දුෂ්කර පරිසරවල ජීවත් වෙනකොට අපි තාන්නමාන්න තානාන්තර මාන්නක්කාරකම් නඩත්තු කරන්න ගියාම වෙන්නේ අර කණ්ඩායමේ තියෙන ධෛර්යය හීන වෙන එක. ඒ නිසා අපි මම දන්නවා යුරෝපේ රටවල්වල දැන් මම මගේ ආචාර්ය උපාධිය හදාරන්න උප්සලා විශ්වවිද්‍යාලයට ගියාම මගේ මහාචාර්යවරයා මහාචාර්ය පෝල් සින්ක්ලයා. ඉතින් මම ඔහුට කතා කරා සර් කියලා. ඉතින් මට මුලින්ම කියපු දේ තමයි මෙහෙ සර්ලා නැහැ. මට පෝල් කියලා කතා කරන්න. සර්ලා ඉන්නේ ඕගොල්ලන්ගේ රටේ. ඕගොල්ලන්ගේ මහාචාර්යවරු හුඟක් දෙනා වැඩවසම් ප්‍රභූවරු. එහෙදි ඔයගොල්ලන් ඒගොල්ලන්ට සර් කියන්නේ මම වාගේ ගුරුවරයා මට පෝල් කියන්නේ. නමුත් මම එයාට පැය භාගයක් විතර අරගෙන අපේ සංස්කෘතියේ ස්වභාවය අපි ගුරුවරුන් දිහා දකින හැටි ඒ වගේන පැහැදිලි කරලා දුන්නාම එයා කිව්වා හොඳයි ඔයා කැමති දෙයක් කියන්න කියලා. එහෙනම් මටත් සර් කියන්න දෙන්න සර්. මේ ඉතින් අපේ සංස්කෘතියෙන් අපි ගුරුවරු දිහා බලන විදිහ අපි මව්පියන් ඇරුණාන් පස්සේ ඊට පස්සේ ගුරුවරු තමයි අපේ ජීවිතේ ප්‍රමුඛතාවයට එන්නේ. ඉතින් ඒ නිසා මේ හැබැයි මේ මේ ඒවත් තියාගෙන මේ ශිෂ්‍යයින්ට සමීප වෙලා කටයුතු කරන්න පුළුවන්. ස්වන්තේ පාබෝව වතුර වලකට දැම්මයි කියලා කිසි දවසක ගෝලයන්ගේ ගුරු ගෞරවයේ හිණ වෙන්නේ නැහැ. නෑනේ. ගුරු ගෞරවයේ හිණ මම හොඳටම දන්නවා. මම ඇරෙන්න අනිත් සියලුම අය මගේ මහාචාර්යවරට කතා කරේ නම කියලා පෝල් කියලා. නමුත් කවදාක්වත් ඒ අය ඒ මහාචාර්යවරයාට තියෙන ගෞරවය මේ හීන කරගත්තේ නැහැ. ඒ ගෞරවය අරන් තියන්නේ විශේෂයෙන්.
ඒ විෂයෙන් අරන්තින ඒක සැබෑ ගෞරවයක්. අර බොරුවට එනකොට නැගිටලා ඔළුව නමල සර් කියලා මේ එහෙම පෙන්වීම නියම ගෞරවයක්ද කියන එක යලි සිතා බලන්න වෙනවා. ඉතින් එහෙ ගුරුවරු වුණත් එහෙමයි. ඉතින් ශිෂ්‍යයන්ගේ ඒ දේවල් නෙමෙයි සැලකුවේ, ඒගොල්ලන්ගේ ජයග්‍රහණය, ඒගොල්ලෝ කොයි විදිහට ඉදිරියට යන්නේ, ඒකෙන් තමයි ඒගොල්ලෝ සතුටු වුණේ. ඔව්, එහෙ ගුරුවරුන්ගේවත් ගුරුවරු ගුරුවරු අතරේවත් ශිෂ්‍යෝ ශිෂ්‍යය අතරේවත් ඇකඩමික් ජලසේක නැහැ. ඒකින්ද මේ ශාස්ත්‍රාලී ඊර්ෂ්‍යාව නෑ. ඒකින්ද මේ විෂයන් ප්‍රාමාණිකව ඉහළට එනවා නෑ. හුඟක් වෙලාවට ශාස්ත්‍රාලී ඊර්ෂ්‍යාව වරම එන්න හේතුව තමයි නුවන් එවැනි ගති ලක්ෂණ තියෙන අයට ඔවුන් ගැන ඔවුන්ට තියෙන අනාරක්ෂිත හැඟීම, අපි කියන්නේ ඉන්සිකියුර් ෆීලිං කියලා. ඒ කවුරු හරි මතු වුණොත් එයාට තන අහිමි වෙයි කියන එක. ඔව්. ඉතින් ඒ නිසා නියම විදිහට තමන්ගේ ශක්තිය, තමන්ගේ ගුණය, තමන්ගේ ප්‍රමාණය හා පරිමාණය ගැන වැටහීමක් තියෙන කෙනෙකුට කවදාකවත් තමා පිළිබඳ අනාරක්ෂිත භාවයක් එන්නේ නැහැ. ඒ නිසා ඒක අපි වෙනම කතා කරමු. එතකොට අපි මේ දැන් අපි යාපහුවට ආවනේ සර්. ඔව්. අපි මං හිතන්නේ අපි ඉතම කෙටියෙන් ආයේ පස්සට ආයේ පොළොන්නරුවට යන්න වෙනවද ආයේ? නෑ, අපි යාපහුවට ආවනේ. ඔව්, අපි යාපහුවට නිකන් ආවනේ. නුවන් මේ වැඩසටහන හුඟක් අපේ පාසල් ශිෂ්‍යෝ බලනවා. මට කතා කරලා කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපේ බාහිර උපාධි හදාරන ශිෂ්‍යයින්ට ඉගෙන ගන්න තැනක් නැහැ. එපා පන්ති කියලා තියෙනවා. ඉතින් ඒවයි කොයිතරම් දුරට ඒවා ලැබෙනවද කියන එක අපි දන්නේ නැහැ. මම ඒක විවේචනය කරනව නෙමෙයි. ලැබෙනවා ඇති. නමුත් ඒ ගැයට වාඩි වෙලා නිසංසලේ මේ වගේ දෙයක් ඉගෙන ගන්න මේ වැඩසටහන අහනවයි කියලා එහෙම බාහිර උපාධි ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කීප දෙනෙක්ම මට කතා කරලා කිව්වා මේකෙන් හුඟක් ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවායි කියලා. ඒ කියන්නේ මේ බුක් ෆෙයාගේදී ළමයි මේ ස්කෝල් ළමයි යුනිෆෝම් එක පිටින් කොච්චර ආවද? මේ අපේ කට්ටියත් එහම මේ 8 වසරේ ළමෙක් යක්ෂි ඒ කියන්නේ ඒ වගේ ශිෂ්‍යෝ යක්ෂි පොත් කී ළමයි කී දෙනෙක් අරන් ගියාද? ඔව්. මේ මේගොල්ලන්ට තේරෙනවදවත් කියලා අඩුම ගහන්නේ. තේරෙනවා. තේරෙනවා තේරෙනවා. තේරෙන්නේ නැත්නම් අපි තේරුම් කරලා දෙන්න. දෙනවා. ඉතින් ඒ හින්දා නුවන් අපි මේ වැඩසටහන කරනකොට අර සමට අලුත් අලුත් අපි අද වැඩසටහන පටන් ගන්නකොට ගිය වැඩසටහනෙත් කියපු දේ චුට මතක් කරලා කිව්වහම ඔව් මතක් කරාම ඒ අහංගිනේට ආවර්ධනයක් කරමු. ඔව් ඒක මේක. ඒතර අපි කිව්වේ මොකද්ද? කාලිංග මාර්ග ලංකාව ආක්‍රමණය කරනකොට අපේ රටේ දේශපාලනය හොඳට බිඳ වැටලා තිබුණේ අර පරාක්‍රම පාණ්ඩ්‍ය කියන පාණ්ඩ්‍ය කුමාරයන් හිටියේ අවුරුදු 3ක් කෝ පාලනය කරේ. ඉතින් මේ කාලේ වෙනකොට අපි ගියස් වැඩසටහනේදී කිව්වා ලංකාවේ දේශපාලනයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් කියලා කේන්ද්‍රගත වෙලා තියෙනවා දේශපාලන එක කාලෙක. ඒක බිඳ වැටිගෙන යනකොට අර ඒ කේන්ද්‍ර විකේන්ද්‍රණය වෙලා කුඩා කුඩා න්‍යෂ්ටීන් හට ගන්නවා කියන එක අපි කිව්වා අපි. එතකොට දැන් මෙතනදී අපි පැහැදිලි කරලා දෙන්න ඕන අපේ හිතවත් ශ්‍රාවකයෝ ප්‍රේක්ෂකයෝ දෙගොල්ලොම බලාගෙන ඇති හොඳයි. කාලිංග මාග අල්ලගත්තා, අල්ලගෙන නෙරපා හැරියේ පරාක්‍රම පාණ්ඩව. එතකොට පරාක්‍රම පාණ්ඩේ කියන්නේ පාණ්ඩ්‍ය වංශිකයෙක්. ඔව්, ඒගොල්ලන්ගේ මේ කෙනෙක්. ඔව්. දැන් මේ වෙනකොට රටේ ප්‍රධාන දේශපාලන ධාරාවට මොකද්ද වෙන්නේ කියන එක අපි කාටවත් ගැටලුවක් නේ. ඉතින් ඒක ගැන දැනගන්න හුඟක් දෙනා කැමැත්තෙන් ඉන්නවා. ඉතින් අපිත් ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඇත්තටම මොකද වුනේ මේ කාලේ? ඒතර අපි පහුගිය වැඩසටහනේ ආරම්භයක් ගත්තා. මේ කාලේ වෙනකොට ලංකාවේ දේශපාලනය ප්‍රාදේශික වශයෙන් යම්කිසි විමධ්‍යගත වීමක් වෙලා ඉතා බලවත් බලනෂ්ටීන් කීපයක් පළාත් කීපයක් පාලනය කරමින් හිටියයි කියලා. අපි අර සුබ කියලා සෙනවියෙක් ගැන කතා කරා. ඔව්, අර මේ පරාක්‍රම නිශ්ශංක කියලා දවිල කෙනෙකුව මතක් කරා. මතක් කරා. එතකොට දැන් මේ කාලිංග මාගගේ බලය සංකේන්ද්‍රගත වුණේ පොළොන්නරුවටනේ. ඒතර මේක වියලි කලාපය. එතකොට මේ දැන් වියලි කලාපයේ පොළොන්නරුවේ හිටියයි කියන්නේ අනුරාධපුරයටත් කෙනෙකුට කිට්ටු වෙන්න බෑ මෙයාගේ බලය නිසා. මොකද අපිට පස්සේ මේ වංශ මේ තියෙන සාහිත්‍ය මූලාශ්‍රවල පේනවා කාලිංග මාගගේ බලය මායා රටේ සීමාව දක්වාම ඇවිල්ලා තිබුණායි කියලා. ඔහු බලය ප්‍රචලිත කරලා තිබුණා. ඉතින් ඒකට විශාල ධනයක් ඕන. ඉතින් හමුදාව 24,000ක් ගෙනාවයි කියන, සමහර පොත් 20,000ක් ගෙනාවයි කියන. හොඳයි, 10,000ක් ගෙනාවත් ඒක විශාල ප්‍රමාණයක් නේද? ඒතර ඒ හමුදා නඩත්තු කරන්න ඕනේ, හමුදා පදිංචි වෙන්න ඕන. හරි, ඒතර අපි දන්නවා විදේශ හමුදා මේ රටකට ආවම ඒ හමුදා අතින් අපේ සමාජයේ කොයිතරම් අවුල් භාවයකට යන්න පුළුවන්ද කියන එක. ඔවුන්ට භාෂා ප්‍රශ්න දෙනවා. අපිට අපේ අපි එහෙම විදේශ හමුදාවක් එක්ක ජීවත් වෙච්ච પરම්පරාවක් නේ. අපි දන්නවනේ ඉන්දියානු හමුදාව ඇවිල්ලා මෙච්ච දේවල් අපි දන්නවනේ.
දේවල් වල ඇති කරපු සත්තුන්ට කුකුල්ලන්ට බල්ලන්ට වෙච්ච දේවල් අපි දන්නවනේ. ගෑනු ළමයින්ට වෙච්ච දේවල්. ගෑනු ළමයින්ට වෙච්ච දේවල් දන්නවනේ. ඉතින් ඒ නිසා මේ 24,000ක් ලංකාවට ආවට පස්සේ කාලිංගමාගේ කාලේ මේ මොනවද වෙන්න ඇත්තේ වේලි කලාපයේ කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඇත්තෙම සියලුම දෙනා වේලි කලාපයේ අතරලා මායා රටටත් මලය රටටත් පලා ගිහිල්ලා ඒවැයි සැඟවුණා. හරි, කියන්නේ කඳුකරයටයි පහලට ආවා. කියන්නේ අත්‍යවශ්‍යම අර තෙත් කලාපීය රට ප්‍රදේශවලට පල්ලෙහාට ආවා. ඒ කියන්නේ මේ මායරට කියන්නේ මේ කොළඹ කළුතර ඔක්කොමත් අයිති මායරටනේ. ඔව්, මායරටට අයිති වෙන්නේ. යාපහුව දඹදෙණිය ඔක්කොම මේ මායරටට අහු වෙන්නේ. ඒතර සියලුම දෙනා මේ මම එදා කිව්වා ඔබට මේ මේ මේක වාර්තා කරලා තියෙන්නේ කොහොමද කියලා චූල වංශය. හරි, රාජාන්තරයේදී බොහෝ මහා පින්වත් ජනයා නොඑක් මහා දුර්ග පර්වතයන්හි මනහර නගරයන් හෝ ගම් කරවාගෙන තනින් තන වෙසමින් ලෝකයේද ශාසනයේද නිර්වෘල්ව ආරක්ෂා කළා කියලා. මේවයි කියන තොරතුරු කොච්චර ඇත්තද නැත්තද කියලා කියන්නේ බෑ. මහා මහ විශාල ආක්‍රමණිකෙක් ඇවිල්ලා එනකොට නිර්වෘල්ව ශාසන ආරක්ෂා කරන ඒවා කරන්න පුළුවන්ද කියන එක. නමුත් ඒවා පොත්පත්වල ලියනකොට එහෙම නෙලියන්නේ. හරි, එහෙම ලියලා තියෙනවා. නමුත් අපිට පේනවා මේ ආක්‍රමණය නිසා ලාංකික වියලි කලාපයේ තිබුණු අර නාගරික සભ્યත්වය සහය දේශපාලන කේන්ද්‍රයේ හැඩහුරුකම් මුළු මනින්ම වෙනස් වීමකට ලක් වුණා. ජනතාව සහ දේශපාලනයට සම්බන්ධයි හුඟක් දෙනෙක් විතැන් වෙලා වියලි කලාපය අතහැර දැම්මා. ඇත්තෙම ওই වියලි කලාපීය ශිෂ්ටාචාරයේ බිඳවැටීම ගැන සුපුරුදු වචනෙන් කියන්නේ ඒ වියලි කලාපයට තිබිච්ච ඒ නාගරික සભ્યත්ව ලක්ෂණ බිඳවැටෙන්න හේතු වුණේ මේ කාලිංගමාගගේ මේ විනාශකාරී ආක්‍රමණය කියන එක අපි හොඳින් තේරුම් ගන්න ඕන. එතකොට මම කිව්වා මේ මේ අර විකේන්ද්‍රණය වුණු දේශපාලන න්‍යෂ්ටි, ඒ කියන්නේ තැන් තැන්වල ගොඩනැගිච්ච ප්‍රාදේශීය පාලන බලය අයිති කරගත්ත නායකින් කිහිප දෙනෙක් ගැන අපිට මේ අවස්ථාවේදී පේන්න තියෙනවා. එතකොට පළවෙනි එකනේ තමයි අපි ගියපාරත් මතක් කරා අර සුභ කියන සෙනවියා. මේ සුභ කියන සෙනවියා සුභපබ්බතය සුඛීය වාසභවනය කරගත්තා. එතකොට මේ සුභ මේ සුභ සෙනවියා මේ සුභපබ්බතය කියලා කියන්නේ අද අපේ ඔහුගේ පාලන මධ්‍යස්ථානයේ පිහිටුවාගත්ත සුභපබ්බතය කියන්නේ අද අපි ඒක හඳුන්වන්නේ යාපහුව කියන නමෙන්. අතවශ්‍යම චූලවංශේ පළවෙනි වතාවට මේ යාපහුව පිළිබඳ සඳහන් කරන්නේ මේ සුභසෙනවියාගේ පාදුර්භූත වීමත් සමගම. සුභසෙනවියාට යම්කිසි බලයක් සමාජයේ තිබුණා. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් එහෙම චූලවංශයේ කියන හැටියට හෙතෙම වෛශ්‍රවණගේ ආලක මන්දාවට සම වූ නගරයක් කරවා එහි වසනුයේ කේරල රාක්ෂසයන් වළක්වාලමින් අවට ප්‍රදේශය හා ශාසනය ආරක්ෂා කළේය කියලා. ඒත් බලන්න කේරල රාක්ෂයෝ රාක්ෂසයෝ කියලා. ඒ කියන්නේ එකෙන් අපිට පේනවා මේ මාගට වැඩිය මේ හානිය සිද්ධ වුණේ මේ මාග ගෙනපු හමුදාවෙන් කියන එක. හමුදාව ඒ කුලී හමුදාව ඒ කේරල හමුදාව තමන්ට ඇවසි පරිදි නිදහසේ මේ සමාජය සුණු විසුණු කරමින් අයාලේ හැසිරිච්ච බව අපිට මේ කතාවෙන් පේනවා. ඒතර බලන්න අර මේ මේ චූලවංශය යාපහුව නගරය ගොඩනගා නගරයේ කොට ඉතින් මේ මහ විශාල නගරය ලන්ඩන් නගරය වගේ එකක් නෙමෙයි. ඉතින් අපි කිව්වේ මේ අපි නිතරම මතක තියාගන්න ඕන පාලකයා යම් තැනක වාසය කළේද ඒ වාසය කරන තැන නගරයක් ලෙස හැඳින්වීමට අපි පුරුදු පුහුණු වෙලා හිටියා. එතකොට නකර කියලා සෙල්ලිපිවල තියෙනවා. හැබැයි නගරයයි පුරයයි කියලා තවත් වචනයක් තියෙනවා. පුරය කියන්නේ විශාල එකක්. අනුරාධපුරය වගේ ලොකු ඒවට. ඈ පුලස්තිපුර පොළොන්නරුවට කිව්වේ. ඈ එතකොට අනුරාධපුර. ඒවා පුර. මාගම්පුර තිස්සමහාරාමේ. එතකොට නකර කියලා කියන්නේ පුරයක් නොවන විශාල නගරයක් නොවන සාමාන්‍ය ජනසන්නිපාතයක් රොක් වෙච්ච පාලකෙක් තමන්ගේ පාලන බලය මෙහෙවීම සඳහා මධ්‍යස්ථානයේ බවට පරිවර්තනය කරගත් කිසියම් භූගෝලීය අවකාශයකට තමයි අපි නකරයක් කියලා කිව්වේ. එතකොට මේ බලන්න මේ සුභ යාපහුවේ නගරයක් හදාගත්තා කියලා කිව්වහම ඒක චූලවංශයේ වාර්තා කරන්නේ කොහොමද? හෙතෙම වෛශ්‍රවණගේ ආලක මන්දාවට සම වූ නගරයක් කරවා. බලන්න අපිට ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි ශතවර්ෂයේදීත් ආලක මන්දාවක් සහ වෛශ්‍රවණයක් ගැන කියන කාශ්‍යප සම්බන්ධයෙන්. එතකොට මේ අපේ දේශීය ප්‍රභූවරු දේශීය ආය අතර අර
මේ මොනාද ප්‍රත්‍යවේක්ෂාවක් ඉතිහාසයේ දෙස ආපසු හරි බැලා ඒ පූර්වාදර්ශ අනුගමනය කිරීමේ සිරිතක් තිබුණා. එතකොට හරි මේක විශ්ලේෂණය කරන්න ඕන දෙයක්. දැන් කාශ්‍යපත් සීගිරියට ඇවිල්ලා සීගිරිය තමන්ගේ මධ්‍යස්ථානයේ වෛශ්‍රවණගේ ආලකමන්දාව ලෙස සකස් කරගන්නේ ඔහුටත් නොඑක් අර්බුදවලට මුහුණ දෙන්න තිච්ච වෙලාවේ. එතකොට සුබ එතකොට දැන් මේක අහගෙන ඉන්න අය කියන්න එපා ඒකනේ අපි කියන්නේ සීගිරිය බලකොටුවක් කියලා. එහෙම කියන්න ලැජ්ජ වෙන්න එපා. මොකද මේ යාපහුව නගරය ගැන කියනකොටත් කියන්නේ වෛශ්‍රවණගේ ආලක්ක මන්දාවට සම වූ නගරයක් කරවා. නගරයක් කරා කියලා බලකොටුවක් කරවා කියලා කොහෙවත් නැහැ. හරි බලකොටුවක් කරවා කියලා නැහැ. නගරයක් කරවා තමයි හිටින්. දැන් අද යාපහුවට ගියොත් එම අර පර්වතයක් එතන තියෙන සුපර් පර්වතනේ. හරි ලොකු පඩිපෙලක් ලොකු පඩිපෙලක් එහෙම නගින්න තියෙනවා. බොහොම ලස්සනයි අලංකාරයි. ඉතින් මේ විදිහට මේ ජනතාවගේ ආශිර්වාදයෙන් ඔහු පාලන මධ්‍යස්ථානයක් එතන පිහිටුවා ගත්තා. ඒතර අපි දන්නවා කොහොමද පොළොන්නරුවේ ඉඳලා කුරුණෑගල දිස්ත්‍රික්කයට තමයි දැන් මේ බලය තල්ලු වෙලා සංක්‍රමණය වෙලා එන්නේ. ඒතර ඔන්න සුබ එක චරිතයක් යාපහුව ඉතිහාසයට එක්කහු වෙන්නේ මේ කලබගෑනි කාලය තුළ ඔහු දැන් පොළොන්නරුවේ ඉඳලා අපිට ඕන්න පුළුවන් කුරුණෑගලට තියෙන දුර බලන්න කොච්චරද කියලා. මේ කුරුණෑගලට වැඩි දුරක් නැතුව ඇති සර් අපි දැන් මේ YouTube එකේ නම් මැනලා පෙන්වන්නත් පුළුවන්. ඔව්. ඉතින් කෙසේ හෝ මේ සුබසෙනවියා ඉතාම දුර බැහැරකට ගියෙත් නැහැ. මොකද සුබසෙනවියටත් අරමුණක් තිබුණු බව අපට පේනවා. සතුරා පේන නොපෙනෙන මානේ තමන්ගේ බල මධ්‍යස්ථානය ස්ථාවර කරගන්න. මම පොඩි කාරණයක් මේ මෙතනින් අපි යන්න කලින් අර සර් ආලක මන්දාව ගැන කිව්වනේ. ඔව්. මේ සමහරලාට එතනින් පස්සේ ආපු හැම රජ කෙනෙක්ටම පූර්වාදර්ශයේ කාශ්‍යප වෙලා තිබුණත් දන්නේ නැහැ. ඒක තමයි අපි ප්‍රශ්න අපි සාකච්ඡා නොකරන තේමාව. ඒක තමයි හැම කෙනාම හිතුවද දන්නේ නැහැ මමත් කාශ්‍යප වගේ රජෙක් වෙන්න ඕනි කියලා. සහ හිතෙන්නේ. එහෙම හිතෙන්නේ. සහ කාශ්‍යප රජු ඔහුට ඇති වෙච්ච තර්ජන අවස්ථාවලදී ඔහු තමන්ගේ මධ්‍යස්ථානය නිර්මාණය කර ගැනීම සඳහා අනුගමනය කර ක්‍රියාපිළිවෙත් ගැන යම්කිසි වැටහීමක් මුඛ පරම්පරාගතව හරි තියෙන්න ඇති. මොකද හුඟක් වංශකතා ලිව්වෙත් මුඛ පරම්පරාගත ජනප්‍රවාද ඒව ආශ්‍රය කරගෙනනේ. හරි මේවා සටහන් වෙලා තියෙන්න ඇති. දැන් ඉන්න රජවරු දුටුගැමුණු රජවරු වෙන්න හදනවා නම් මේ ඒ කියන්නේ දඹදෙනි යාපහුවේදී මේ කාශ්‍යප රජුරුව වෙන්න කාගේ හරි ඔළුවේ තිබුණා කියන කාරුමයක් නෙමෙයි. සුබසෙනවියා ඒ ආකෘතිය මෙහෙමනේ. දැන් මේ සුබසෙනවියාම නෙමෙයිනේ මේක හිතන්නේ ඇත්තේ. ඒගොල්ලන්ගේ ඉන්න පුරෝහිතයෝ උපදේශකයෝ ඒ නොඑක අය කියන්නේ ඇතිනේ මේක කරන්න ඕන මෙහෙමයි කියලා. ඉන්නවනේ ජනාධිපති උපදේශකල ඒ කට්ටිය ඉන්නවනේ. හරි. ඉතින් ඒ අයගේ උපදෙස් මත තමයි සුබසෙනවියා මේක කරන්නේ. ඇත්තම නුවන් මේ වගේ සුළු දේවල් දැන් අපි ඉතිහාසය ඉගෙන ගන්නකොට සුබසෙනවියා ගැන එහෙම එතරම් ලොකුවට ඉගෙන ගන්න යන්නේ නැහැනේ. නේද? නමුත් දැන් අපි මේ කාලේ දේශපාලන ගැන අධ්‍යයනය කරනකොට ඒ කුඩා දේශපාලන නායකයින් හැසිරිච්ච හැටි ඔවුන් හැසිරිච්චට අපිට පුරාවිද්‍යාත්මකව පේනවා, සාහිත්‍යමය වාර්තා පේනවා. ඒවා පිටිපස්සේ ඔවුන් දරපු ආකල්පය, ඔවුන් පුරෝකථනය කළ දේවල් අපිට නැවත ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. ඒ පිළිබඳ කතිකාවක් සංවාදයක් තිබීම අවශ්‍යයි. දැන් බලන්න හුඟාක් රටවල්වල දියුණු රටවල්වල ඓතිහාසික පර්යේෂණ සඳහා රජයේ ආයතනයක් තියෙනවානේ. හරි. ඒ කියන්නේ historical sciences, historical research, ඓතිහාසික පර්යේෂණ සඳහා රජය මගින් ප්‍රතිපාදන දරන නිදහස් ආයතන තියෙනවා. ඒ කියන්නේ ඒවට මේ රජය අතරමැදි වෙලා අපිට ඕන විදිහට පර්යේෂණය කරලා දෙන්න කියලා නෑ. ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කරන ආයතනයක් පිහිටවලා ඒකේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති දේශපාලනියෙක් කරොත් නම් ඒ ආයතනය පිහිටවන්නේ නැතිව ඉන්න එක හොඳයි. ඉතින් එහෙම එකක් ගැන නෙමෙයි අපි මේ කියන්නේ. නිදහස් නිරාවුල් බුද්ධිමය ආයතනයක් රටේ ඉතිහාසය ගැන සොයා බලන්න කතිකාවතක් ඇතිකරන්න ඒව කරන්න අවශ්‍යයි. මොකද අපි දන්නවා විශ්වවිද්‍යාලවල ඉතිහාසය උගන්වන්නේ විභාග සමත් වෙලා උපාධිය දිනා ගන්න. නමුත් රටේ සංවර්ධනය සඳහා, රටේ ඉදිරි ගමන් මඟ සඳහා, රටේ යන මාර්ගයේ පුරෝකථනය කිරීම සඳහා ඓතිහාසික ඥානය කොයි ආකාරයටද පාවිච්චි කළ යුත්තේ කියන එක පිළිබඳ ගැඹුරු පර්යේෂණ කිරීම, විශේෂයෙන්ම අපේ විදේශ සම්බන්ධතා ඉතිහාසය සකස් කිරීම සඳහා ඉවහල් වුණේ කොහොමද? අපි මේ සේදමාවත කියලා හුඟක් අගය කරමින් යම් යම් දේවල් කතා කරාට සේදමාවත කොයි ආකාරයටද අපේ දේශපාලනයේ හැඩගැස්වීමට බලපෑවේ කියන එක පිළිබඳ අපිට ක්‍රමානුකූල අධ්‍යයනයක් නැහැ.
අපි සේදමාවත හරහා ලංකාවට ආපු පෝසිලේන් ගැන කතා කරනවා, සිල්ක් රෙදි ගැන කතා කරනවා, නෑ වැඩිමනක් වශයෙන් ඔය ඉතින් කතා කරොත් අර ෂෙන්හ අඩ්මිරාල්වරයා ආපු එක ගැන කතා කරනවා, ඊළඟ ගහල්ලේ මේ අටෝපු ත්‍රිභාෂා ගැන කතා කරනවා. එච්චර ඒ ඇරෙන්න මේ ගෝලීය දැන් චීනය බලවත් වීම කියන එක මේ අදියේ තියෙන ප්‍රවණතාවක් නෙමෙයිනේ. හරි දැන් මෙහෙමයි, දැන් ඔය වගේ වැඩක් කරනවා නම් දැන් මේ දවස්වල මේ චීනයේ ප්‍රධානම දේ ඔය සේදමාවතනේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් එකනේ ඒගොල්ලෝ මේ ගෙනියන්නේ. ඉතින් අපේ කවුරු හරි මැදිහත් වෙලා, රජේ හරි මැදිහත් වෙලා චීන ආධාර වලින්ම ඔය ආතනේ කරන්න පුළුවන්. ඒගොල්ලන්ට හොඳයිනේ, මේක කරන්න පුළුවන්. ඔව් චීන විද්වතුන්ත් මේකට දාලා කරන්න පුළුවන්. දැන් මාතොට වරාය, මාතොට පුරාණ වරාය තිබුණු ගොඩැල්ල අද එළුවන් හා හරක් බඳින තැනක්. ඒ පට්ටි තමයි තියෙන්නේ කටුකම්බි ගහලා ඉඩම් අයිති කරගෙන. හරි, එතකොට මේ ජාත්‍යන්තර වරායක් තිබිච්ච තැනක්. එතකොට මේක සංචාරක ආකර්ෂණයක් නෙමෙයිද? අපි සල්ලි ටිකක් වියදම් කරලා මේ තැන් හාරලා මේවා ක්‍රමානුකූලව සකස් කළා, එතන ස්ථානීය කෞතුකාගාරයක් හදලා එතන මතුවෙච්ච දේවල් ටික තියලා මොනවද නැත්තේ? චීන පෝසිලෙන්ඩ්, පර්ෂියන් වයින් භාජනද, මොනවද එතන නැත්තේ? මොනවද නැති? කාසි. මොකද මේක ජාත්‍යන්තර වෙළඳ පොළක්, එම්පෝරියම් එකක්, මේ වරාය. අතිශය කණගාටු ඒ තැනට ගියාම. හරි, ඒ ස්ථානයේ මීට අවුරුදු ගණනාවකට කලින් 80 දශකයේ මුල් කාලේ ඔතන කැණීම් පටන් ගත්තා. ඊට පස්සේ අවුරුදු 36කට පස්සේ තමයි ඒකේ වාර්තාව ආවේ. මේ ඉතින් ඒ හාරපු අගල් එහෙම්මම තියෙනවා ඒ විදිහටම. හරි, ඒවා කටුකම්බි ගාගෙන මිනිස්සු අනවසරයෙන් ඒවා අල්ලගෙන. හරි, ඉතින් මේවා අදත් ගියාම විදේශීය වළං කටු කෑලි 10ක් 15ක් අහුල ගන්න බැරි වෙන්නේ නැහැ ඒක කැණීම් කරලා තියෙන තැන. ඉතින් මේ වගේ අනාරක්ෂිත තත්වයට මේවා පත් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේවා ආයෝජනය කරන්න පුළුවන් මේ ඉතිහාසයට නව අර්ථකථනයක් දෙන්න. මොකද නුවන් දන්නවද, යාපහුව පඬුවස්නුවර ওই පළාත් වලින් චීන භාණ්ඩ හම්බෙලා තියෙනවා, චීන වළං වර්ග. හරි, ඒතර මේ කාලේ මේ සුබසෙනවියා මේ කාලේ කාලිංග මාග මෙහෙම මේවා කරලා තියෙන කාලේ එහෙම වෙනකොට මේ අපි 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 මේ කාලිංග මාග අපිට කරදර කරන්නේ දැන් සර්. දැන් කාලිංග මාග එහෙ වැඩේ කරන් යනකොටද සුබසෙනවියා ඒ පැරලලි මේ සමකාලීනව අරේ අර පැත්තේ ඉන්නවා. ඉතින් දැන් මම ඒක තමයි කිව්වේ, මෙයා කුරුණෑගල කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇවිල්ලා යාපහුවේ තමන්ගේ මෙහෙම කරන්න තිබුණානේ. යාපහුවේ කිට්ටුවේ ඉන්නේ නැතු ටිකක් ඈතට එන්න තිබුණා. යන්න පුළුවන් නේ. හරි, මේ පල්ලෙහාට ඇවිල්ලා මේ කැලණිය පැත්තේ ඉන්න තිබුණානේ. හරි, එහෙම කරේ නෑ මෙයා. ඒකෙන් අපිට පේනවා සුබසෙනවියා ඒ වෙලාවේ කරේ බලකඳවුරක් පිහිටවීම, ඔහුගේ අනාගත බලාපොරොත්තු වෙන්න ඇත්තේ හැකි ඉක්මනින් මාගට පහර දීම. ඒ තමයි පේන නොපෙනෙන මානේ ඔහුගේ බල මධ්‍යස්ථානය, නැත්නම් ඔහුට මායා රටේ වෙන ඕනතරම් තැන් තියෙනවා කියලා ඉන්නේ. සුබ පබ්බතය කරගත්තා. එතකොට ඒ සුබසෙනවියා ඒක බලනෂ්ටයක්. ඊළඟ බලනෂ්ටය තමයි රුහුණු ජනපදයේ හිටපු ආදිපාද බෝනෙක බාහු කියන චරිතය. හරි, ඔහු ආදිපාද කියන වචනේම අපි වෙන ඔහු ඈපාවරයෙක්, ආදිපාදවරයෙක්. ඔහුටත් බලයක් තිබුණා. ඔහු කොහෙද මොකද්ද මේ මධ්‍යස්ථානය කරගත්තේ? රුහුණේ ගෝවින්ද හෙළ කියන පර්වතය. හරි, රුහුණේ අන අය හුඟක් දෙනා ගෝවින්ද හෙළ බලන්න යනවා. මේ මොනාද තිරුක්කෝවිල් වැදිරට කියලා කියන්නේ, ඒ එහෙ තමයි මේ තිරුක්කෝවිල් තියෙන්නේ. චුලවංශය කියනවා ආදිපාද බෝනෙක බාහු රුහුණු රටත් ශාසනයත් ආරක්ෂා කරගෙන හිටියයි කියලා. ඒතර අපිට පේනවා මේ හැම කෙනාගේම අරමුණ තිබුණේ මේ කාලිංග මාර්ගයෙන් ඇතිවෙච්ච මේ ව්‍යසනකාරී අවස්ථාවේදී හැකිතරම් අපේ සමාජයේ ඒක දේශපාලන වශයෙන්ුත්, ආගමික වශයෙන්ුත් සහ සමාජික වශයෙන්ුත් ස්ථාවරය මුළුමනින්ම බිඳවැටෙන්න නොදී ආරක්ෂා කර ගැනීම. නමුත් අපි කවදාවත් ඉතිහාසයේ මේ වගේ දේවල් කරපු මිනිස්සුන් ගැන අගය කිරීමක් අපි කරන්නේ නැහැ. සාමකාමී කාලයක රටක් පාලනය කිරීමට වඩා වැදගත් වෙනවා දුෂ්කර කාලයක. දුෂ්කර කාලයක රට සමාජයේ වැටෙන්න නොදී අල්ලාගෙන හිටීම. ෆන්ක්ෂන් කරන එක. කරගෙන යන එක. ජන ජීවිතයේ ක්‍රියාකාරීත්වය යම් මට්ටමකට මේ කියන්නේ ආහාර ගන්න පෝලිං වල ඉන්නේ නැතුව, පෝලිං වල මැරෙන්නේ නැතුව, කඩා වැටෙන්නේ නැතුව, නේ එහෙම නැතුව මිනිසුන්ගේ ජන ජීවිතය දුෂ්කර මලය රටේ කැලෑවල හරි ඉඳගෙන ජනතාවගේ ජීවිතේ මානසික ඒකාග්‍රතාවකින් අරගෙන යන්න පසුබිම අල්ලගෙන ඉන්න එක. රට පාලනය කරා කියන එක නෙමෙයි අපි කියන්නේ, මේ සෙනෙවිවරු, මේ ඇමතිවරු, ආදිපාද බෝනෙක, මේ බාහු, ඊළඟට සුබසෙනවියා. එයා මේ
මේ රුහුණු රටේ ගෝවින්ද හෙළ කේන්ද්‍ර කරගෙන එකත් පර්වතයක් ගෝවින්ද හෙළ කියන්නේ රුහුණු රටත් ශාසනයත් ආරක්ෂා කළා කියනවා. ඒතර එයා ඒ පැත්ත බලාගත්තා. මේ කාලෙ තවත් එක්කෙනෙක් අපි මීට කලිනුත් කිව්වා, අර මිනිපේ සෙල්ලිපියේ ඉන්න ප්‍රබල සෙනවියා, ඔහු බහම සෙනවිය. මේ බහම සෙනවියා හඳුන්වන්න සෙල්ලිපියල නම් කීපයක් තියෙනවා. එකක් චමුපති, චමුපති කියලත් නමක් තියෙනවා. තව තැනක තියෙනවා සංක කියලා නමක්. මේ සංක චමුපති කියන නම් දෙකෙන්ම හැඳින්වෙන්නේ මේ බහම සෙනවියා. මේ බහම සෙනවියා මණිමේකලා ප්‍රදේශයේ ගංගාදෝණි පර්වතයේ නගරයක් කරවගෙන හිටියයි කියලා පෙනෙනවා. මේගොල්ලෝ ඔක්කොම පර්වතයෙන් පර්වතවල ඉන්නේ කියලා. කොහෙද මණිමේකලා ප්‍රදේශය? මිනිපේ. ආ මිනිපේ. මිනිපේ මයංගනේට පහළ. ආ ආ. එතකොට අපි දන්නවා මිනිපේ මේ මයංගනේ ප්‍රදේශය හරි ප්‍රසිද්ධයි අපේ දේශීය ජනතාව ගැන අපි හුඟක් කතා කරලා තියෙනවා. එතකොට මේ බහම සෙනවිය හරි ප්‍රබලයි නුවන්. දැන් පොළොන්නරුව පැත්තෙන් අහම මයංගනේ ළඟයි ළඟයි. හරිද? ඒක චූලවංශයත් කියනවා. හරි. ඒක චූලවංශයත් කියනවා. දැන් මණිමේකලා නගරයේ ගංගාදෝණි පර්වතයේ නගරයක් කරවගෙන මේ බහම සෙනවියයි හිටියයි කියනකොට චූලවංශය ඒකම කියනවා මෙන්න මෙහෙම දෙයක්. එතැන් සිට යොදුන් දෙකක් ඈතින් සිටි මාගරජුගේ දුෂ්ට සෙනවියන් තන පියල්ලකට තරම් ගණන් නොගෙන ඔහු නිර්භීතව ප්‍රදේශයේ ශාසනයත් පාලනය කළේ. මේ අල්ලපුවත්තේ හිටියා වගේ. අල්ලපුවත්තේ හිටියා වගේ. හරි. මේ ඔක්කොම ළඟ ළඟ ඉඳලා දින්නේ. සුබය යහපව්වේ. බාම මේ මිනිපේ. මිනිපේ. අරයා ගෝවින්දහෙළ. ඒ ගෝවින්දහෙළ ඒ පැත්තනොත් පොළොන්නරුවට එන්න බොහොම ළඟයි. ඒ පැත්තනොත් එන්න පුළුවන්. දැන් මේකෙන් අපිට පේනවා මේගොල්ලෝ අපේ ස්වදේශික නායකයෝ මාග මොනතරම් ප්‍රබලයක් වුණත් ඒ ගොදුර අතහැරියේ නැහැ. ඔවුන් මාන බැලුවේ සුදුසු වෙලාවක් එනකන් මෙයාව කොහොමද අපි මර්ධනය කරන්න කියලා. ඔහුගේ දුර්වලතා, ඔවුන්ගේ ප්‍රබලතා සියල්ලක්ම සන්නිවේදනය කරගත හැකි දුරක ඉඳගෙන තමයි මේක කළේ. එතකොට මේගොල්ලෝ ඔක්කොම හිටියේ කොහෙද? ගෝවින්ද හෙළ, සුභපබ්බත. අපි බලන අයට මේ YouTube නාලිකාවේ බලන අයට අපි පෙන්නම් දැන් ගංගාදෝණි පර්වතය. මේ ඔක්කොම දුර්ග. ඒ නිසා මාගගේ සේනාව වුණත් ඔවුන් කේරළ කුලි හමුදාව. ඔවුන්ට තේරෙන්නේ නැහැ අපේ භූෂමතාව. හරි. ඒ නිසා ඔවුන් වුණත් මේ තැන්වලට ඇවිල්ලා මේ අයට කෙලින් පහර දෙන්න ඔවුන්ට කොයිතරම් ධෛර්යයක් තිබුණාද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට පේනවා ඔවුන්ට එහෙම ධෛර්යයක් තිබුණේ නැහැ කියන එක. ඔවුනුත් හිතන් හිටියක් දන්නේ නැහැ මේ කේරළ හමුදාවේ කට්ටිය මේ අර පරංගිය කෝට්ටේ ගියා වගේ මේ මිනිපේ කියලා කියන්නේ පොළොන්නරුවට ගොඩාක් දුර දැනක් කියලා. දැන් ඒකනේ චූලවංශය කියන්නේ. යොදුන් දෙකක් ඈතින් සිටි මාගගේ දුෂ්ට සේනාව තනපියල්ලකට තරම්වත් ගණන් නොගෙන. හරි. එතකොට බහම සෙනවියා නිර්භීත ගුණයෙන් ප්‍රදේශයත් ශාසනයත් ආරක්ෂා කරයි. දැන් මේවා අපි ආදර්ශයට ගන්න ඕන දේවල්. අපි මේ රටේ ඒකාග්‍රතාවයේ වෙනුවෙන් වැඩ කරගෙන යනකොට සමහර විට බහම සෙනවියට ඉඩකඩ තිබුණා ගෙලින්ම පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා මාගත් එකෙක් අහුවෙන්න. හරි. මේකක් උනත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. උඩ බලාගෙන මම පල්ලෑ බලාගන්නම් කියලා. පල්ලෑ බලාගන්නම් කියලා. ඒගොල්ලෝ එහෙම කරේ නැහැ. ඊට පස්සේ ඒ එක බලන්න. දැන් අර මං කිව්ව ගම්්‍යතාව මධ්‍යගත න්‍යෂ්ටිය දුර්වල වෙනකොට අපි කඩා වැටුනේ නැහැ. අපි ඒ එකේ කඩා වැටීම නිසා ඇතිවෙන බලයේ අසමතුලිතතාව අප සමතුලිත කරගත්තේ බලය විකේන්ද්‍රණය වීමෙන් පසු බැහැලා. ඒක හොඳ ගම්්‍යතාවක්. ඒක අපි ඉගෙන ගත යුතු දෙයක්. හරි. ඒ කියන්නේ කතාවටත් තියෙන පියවරක් පස්සට පියවර දෙකක් ඉදිරියට කියලා. ඉදිරියට කියලා. ඉතින් ඒ න්‍යාය මේ පාලකයෝ ගත්ත තීරණ වලින් අපිට හොඳින් කැපී පෙනෙනවා. හරි සර්, අපිට විරාමයක් ගන්න වෙනවා. එහෙමනම් අපි යන් විරාමයකට. විරාමෙන් පස්සෙත් අපි මේ සාකච්ඡාව දිගින් දිගටම මේ ගම්්‍යතාවයන් පිළිබඳව කතා බහ කරමින් ඉදිරියට ඇදලා යනවා. ඉතින් ඔබට මේ කතා කරන දේවල් එක ගොඩක් ප්‍රශ්න ඇති, අදහස් ඇති, ඔබට පුළුවන් අපිට ඒක සම්නිවේදනය කරන්න. සමහර අය මේ වෙලාවේ ලංකාවේ ඇතැම් පළාත් වලට වහින හින්දා සමහරට කතා කරන්න කැමැත්තක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ මහයට පුළුවන් අපිට ලියන්න. තැපල් පෙට්ටිය 2045 කොළඹ, තැපල් පෙට්ටිය 2045 කොළඹ. නැත්තම් ඔබ රේඩියෝ එකනොත් අහලා YouTube එකනොත් බලනවා නම් YouTube එකේ කමෙන්ට් එකක් විදියට හරි මොකක් හරි සලකුණකින් අපිට ප්‍රතිචාර දක්වන්න. අපි යනවා විරාමයකට. විරාමෙන් අනතුරුව නැවතත් අන්ලිමිටඩ් හිස්ටරි සමග බලන් ඉන්න අය අවසාන කොටසට මේ කොටුවෙන් යන්න.